1973 වසරේ ඔක්තෝබර් මාසේ 17 වෙනිදා දොස්තරලගේ පෑ 73ක මාංශයක්, ඒ කියන්නේ දවස් දෙකකට වඩා වෙලාවක් ගිහින් ළමයා මෙලොවට එළිය දකින්නවා. ඉපදෙනකොට අම්මාගේ වයස අවුරුදු 17යි. ළමයාගේ නම මාෂල් බෲස් මැතස්. ළමයාට අකමැත්තෙන් තාත්තා අම්මව දාලා යනවා. අද වෙනතුරු ඔහුට ඔහුගේ තාත්තා හමු වී නැහැ. අම්මා මත් ඩ්‍රයිවර්ට ඇබ්බැහිවීම සහ සූදු කෙලීම නිසා අම්මගේ ආදරේ ලැබෙන්නෙත් නැහැ. ඉගෙනීමට අසමත්කම නිසා නවවෙනි ශ්‍රේණියේ වසර 3ක් එක දිගටම ඉන්නවා. පවුල් පසුබිම නිසාත් පාසලේදී කොන්න වෙනවා. පාසල් කාලයේදී ආරම්භ කරපු ආදර සමග විවාහ වෙනවා. 1995 12 මාසේ 25 දිනයේදී දෙදෙනාට දියණියක් ලැබෙනවා. දවසක් මාෂල් දකින්න එයාගේ බිරිඳ සමාශාලාවක් ඉදිරිපස වෙනත් පුද්ගලෙක් සමග ඉන්නවා. කේන්තියත් එක්ක මාෂල් ඒ පුද්ගලයාට තුවක්කුව දිගු කරනවා. ඒත් වෙඩි තියන්නේ නැහැ. නමුත් තමුන්ගේ බිරිඳ විසින්ම මාෂල්ට නඩුවක් වැටෙනවා. මිනිමැරුම් තත්කිරීමේ චෝදනාවකට මාෂල් නඩුවෙන් පරදිනවා. හිර යනවා. නිවාස අඩස්සියට ලක් වෙනවා. වන්දියක් ගෙවන්න එනවා. බිරිඳ එයාව දික්කසාද කරනවා. තමන්ගේ දුව හමු වෙන එක මාෂල්ට අධිකරණයෙන් තහනම් කරනවා. මානසික අතීතයට පත් වෙනවා. හිප්හොප් ක්ෂේත්‍රයේ ඔහුගේ ඇල්බම් ගොඩක් හොඳින් ඇලවි වෙනවා. ඔහුගේ හැඟීම් සිතුවිලි සියල්ල ඔහු ගීත බවට පත් කරනවා. නමුත් බිරිඳගේ වෙන්වීම, තමන්ගේ දුවව තමන්ගෙන් වෙන්වීම ගොඩක් හිතට වද දෙනවා. මත්ද්‍රව්‍ය සහ මත්පෙති වලට බැහැ වෙනවා. මත්පෙත් අධිමාත්‍රාවෙන් භාවිතා කිරීම නිසා සතියක් එක දිගට නිින්ද නැතුව අවදි සිටීම නිසා මොහු දවසක් යාළුවන්ට මොහුගේ කාමරයේදී වැටි සිටීමෙන් පසු හමු වෙනවා. රෝහල් ගත වෙනට මාෂල් අසද්ද තත්ත්වේ. පැය 9ක දොස්තරලා කැපවීමෙන් මාෂල්ට ජීවිතය ලැබෙනවා. දොස්තරලා කියනවා තව පැය දෙකක් පාරක් වුණා නම් සමහර විට ජීවිතේ නැති වෙන්න පුළුවන් කියලා. ඔහු අවදි වෙන විට ඔහුගේ කකුල් දෙකට පණ නැහැ. මාසයක ප්‍රතිකාර වලින් පසු ඔහුට සුව වෙනවා. ඔහු කියනවා තමන් මත්ද්‍රව්‍ය භාවිත කළත් තමන්ට සිවිදීම නසාගෙන උමනාවක් තිබුණේ නැහැ කියලා. ඔහු සතියක් එක දිගට නිදාගන්න නැතුව මත්පෙති භාවිත කරමින් කරලා තිබුණේ සින්දු ලිපියක. සුව වුණාට පස්සේ ඔහු ඒ ලියපු සින්දු ඔක්කොම වලින් ඇල්බම් එකක් නිකුත් කරනවා. ලෝකේ පුරා වාර්තා තබමින් ඉතාමත් වේගින් ඇල්බමේ අලෙවි වෙනවා. සුව වුණාට පස්සේ ඔහු නැවතත් දික්කසාද කළ පැරණි බිරිඳව නැවතත් විවාහ කරගන්න. එවිට ඇයට වෙනත් දියණියක් සිටිනවා. දියණියන් දෙදෙනාම සමග ඔහු කල් ගෙව්වත් බිරිඳව නැවතත් දික්කසාද කරනවා. නැවතත් මොහු තනි වෙනවා. නමුත් මෙවර ඔහු මත්පෙති වලට යොමු වන්නේ නැහැ. තමන් හිප්හොප් වලට එන්න මග පෙන්වපු හොඳම යාළුවා අවාසනාවන්ත විදියට මිය යනවා. මොහුගේ ඇල්බම් වල පොඩි කාලෙදී මවගෙන් උණු හිරි අරගෙන ගීත තියෙනවා. ළමයෙකුට පොඩි කාලෙ වෙන්න පුළුවන් කරදර ගැන ගීත තියෙනවා. ඔහුගේ මව මොහුට විරුද්ධව ඒ සම්බන්ධයෙන් නඩුවක් දමනවා. නඩුව මොහු පරදිනවා. ඩොලර් 1000කට අධික මුදලක් මොහුට වන්දි වශයෙන් ගෙවන්න සිද්ධ වෙනවා. තාත්තත් නැතිව, අම්මත් නැතිව, බිරිඳත් නැතිව, දුවත් නැතිව, තමන්ගේ හොඳම යාළුවත් නැතිව ජීවතුණු මොහු. ඒත් නැවත ඌ මත්ද්‍රව්‍ය වලට යොමු වන්නේ නැහැ. මොහු සංගීත ශාස්ත්‍රයට සමුදෙනවා. ජනප්‍රියත්වයේ උඩටම ගිහින් ඉන්න වෙලාවක ලෝකේ ප්‍රසාදය දිනාගත් වෙලාවක මොහු අතුරුදහන් වෙනවා. ලෝක පුරා සංගීත සංචාරය යන පුළුවන්කම තීදී වසර 4ක් හොයාගන්න බැරි වෙන්න මොහු නිශ්ශබ්ද වෙනවා. වසර 4කට පසු නැවතත් මොහු ඇල්බම් එකක් නිකුත් කරනවා. නැවතත් වාර්තා තබමින් ඇල්බම් මේ ලෝක පුරා ශ්‍රීර්ගෙන් අලෙවි වෙනවා. එදා සිට අද වෙනතුරු මොහු මත්ද්‍රව්‍ය වලට පෙළඹෙන්නේ නැහැ. අද වෙනතුරු ඔහුට බිරිඳක් නැහැ. ඔහුට ඔහුගේ මව හමුවන්නෙත් නැහැ. ඔහුගේ පියාව තවමත් දැකලා නැහැ. ඔහුට හොඳම යාළුවෙක් නැහැ. ඔහුගේ දීනේ ඔහු ළඟ නැහැ. ඔහු තනියි. නමුත් ඔහු සිවිදිවි නසාගත්තේ නැහැ. අද වෙනකොට ඔහු සම්මාන 570ක හිමිකරුවෙක්, ඔස්කා සම්මානක හිමිකරුවෙක්, ඇල්බම් 19ක නිෂ්පාදකෙක්, 90 දශකයේ සිට අද වෙනතුරු හිප්හොප් කලාවේ විශේෂ පුද්ගලෙක්, ලෝක පුරා සංගීත ප්‍රසංග පවත්වන ලෝකෙ සිටින වඩාත් සාර්ථකම හිප්හොප් රැප් ගායකයා එමිනම්. දිනපතා මෙවැනි වීඩියෝස් නැරඹීමට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.